උදෑසනක් හැමෝටම පේන්නේ තමන් අලාම් කුවලා සෙලංගෝ වල කුවලාම්පුර කිලෝමීටර් 65ක් 70ක් වගේ දුරින් තියෙන ලොකේෂන් එකක් ඩෙස්ටිනේෂන් එකක් තමයි මේක ටුවරිස් ලගේ ගොඩක් ඇට්‍රැක්ෂන් එකක් ගත්ත ප්ලේස් එකක් මේක ඉතින් වීඩියෝ එක පුරාට අපිත් එක්ක රැඳිලා ඉන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න ඉතින් අපි උඩදී ගිහිල්ලා උඩදී බලමු මොන වගේ දේවල්ද තියෙන්නේ යා ලයිට්හවුස් එක එතනින් එහා පැත්තට කලබෝ තමයි තියෙන්නේ. ඒ වගේම තව පොඩ්ඩක් අපිට ඉස්සරහට යන්න ඕන. තව පොඩ්ඩක් අපිට ඉස්සරහට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් සිල්ලෝ මංකීස්ලා. දැන් ඉතින් එතනත් යනවා අපි. යන් එතෙන්දී හම්බෙමු. We'll be right back.
විශේෂම දේ තමා මෙයාලා මෙයාලගේ පොඩි පැටව් කාලේ මෙයා තනිකරම gold color. ඒ වගේම තමා මේ ලොකු වෙනකොට මෙයාලා මේ brown color එකට silver color එකට හැදෙනවා. ඒ වගේම තමා මේ පැටව් අපිට එහෙම අල්ලන්න බෑ. මෙයාලා ඇල්ලුවාට මෙයාලා වල්ලන්න පුළුවන්. මෙයාලා ඇල්ලුවාට අපිට පැටව් අල්ලන්න දෙන්නේ නැහැ. මොකද රැළේ හැමෝම මේ පැටව්ව ආරක්ෂා කරනවා. මංකිවාගේ පොඩිම කාලේ තමයි මේ ඉන්නේ. ඊට පස්සේ ටිකක් කියලා ලොකු වුණාට පස්සේ එයාලගේ මේ කලර් එකට සිල්වර් කලර් එකට ඔරිජිනල් කලර් එකට එනවා. එයාලා ගොඩක් මිනිස්සුත් එක්ක හරි එකමුතුයි. කොයිම වෙලාවකවත් මිනිස්සුන්ට ඇටැක් කරන්නේ නැහැ. හැබැයි අර එකම දේ එයාලගේ මේ පොඩි පැටව් ඉඳාපි පොඩි හරි එයාලව ගන්න ට්‍රයි කරොත් ඒ වගේ කරොත් අනිවාර්යෙන් එයාලා ඇටැක් කරනවා. කණ්ඩ කැමතිම ප්‍රියම කරන්නේ මෑකරල් බතල කොළ බතල ඒ වගේ දේවල් තමා. මෙයාලගේ ගැහැණු සතෙක් ගත්තොත් කිලෝ 5.45ක් වගේ වෙනවා ගැහැණු සතෙක්. ඒ වගේම තමා පිරිමි සතෙක් ගත්තොත් පිරිමි සතෙක් කිලෝ 6.7ක් වගේ ඉන්නවා. මේක 18 වන සියවසේ හදපු පෝට් එකක්. ඒ වගේම තමයි මේක කොටා මෙලාවති කියලා තමයි මේ පෝට් එකට කියන්නේ. ඒ වගේම මෙතෙන්ලා අපි කෙලින්ම ඉස්සරහා බලපුවාම ඉස්සරහා පේන්නේ මලක්කා. ඔයාලා පොඩි කාලේ ඉස්කෝලේ පාඩම් වලත් අහලා ඇති මලක්කා සමුද්‍ර සන්ධිය කියලා තියෙනවා. ඒ මලක්කා පෝට් එකට මලක්කා තමයි ඉස්සරහින්ම පේන්නේ. ඒ වගේම තමයි මේක සතුරන්ගෙන් ආරක්ෂා වෙන්න ඒ කාලේ හදපු නිර්මාණයක්. ඒ වගේම මෙතෙන්ට ආවේනික වෙච්ච වඳුරු වර්ග 20කට වැඩිය ප්‍රමාණයක් ඉන්නවා. ඒකෙන් අපි දැන් පෙන්නපු සිල්වර් මංකීස්ලා තමයි ස්පෙෂලිව මෙතෙන්ට ෆෝකස් වෙන්නේ ෆොරිනර්ස් ලාගේ. ඒෂියන් රටවල් වලින් ආසියාතික රටවල් වල මිනිස්සු වගේම ගොඩක්ම මෙතෙන්ට ප්‍රසිද්ධවම ඇවිල්ලා මේ දේවල් වල ෆොටෝ ගහගෙන මේකේ ඇවිදලා කරලා යන්නේ වැඩිපුරම ඇරබික් සහ යුරෝපියන්ස්ලා. මොකද එයාලා මේ හිස්ට්‍රිකල් දේවල් හොයන්න ඒ වගේ දේවල් වලට එයාලා ගොඩක් කැමති නිසා ගොඩක් වෙලාවට එයාලා තමයි මෙතෙන්ට එන්නේ. ඉතින් ඔයාලටත් මෙතෙන්ට එන්න ඕන නම් කුවාලා සෙලංගෝ වලට එන්න ඕන නම් කුවාලාලම්පුර ඉඳලා පැයක වගේ දුරක් තමයි තියෙන්නේ. වාහනයක තමන්ගේ පෞද්ගලික වාහනයක වගේ එනවා නම් විනාඩි 45ක වගේ කාලයක් තුලදී මෙතෙන්ට එන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙතෙන්ට එනවා නම් ඔයාලට පයින් මේකේ ඇවිදින්න බෑ කියලා හිතෙනවා නම් අමාරුයි කියලා හිතෙනවා නම් මෙතන ට්‍රේන් එකක් තියෙනවා, ට්‍රේන් රයිඩ් එකක් තියෙනවා. ටිකට් 6ක වගේ මුදලක් තමයි වෙන්නේ. ලංකාවේ සල්ලි වලින් රුපියල් 200ක 210ක වගේ මුදලක් වෙන්නේ. ඉතින් ඔයාලට ඒ පහසුකමුත් තියෙනවා. ඒ වගේම තමයි ගොඩාක් දුරට මම මෙතෙන්ට ඔයාලා එනවා නම් ගොඩාක් දුරට මෙතෙන්ද උදේවරුවකෝ එහෙම නැත්නම් සවස්වරුවක එනවනම් හොඳයි. මොකද ගොඩක් අවුව වැටෙනවා මෙතෙන්ද. හිරු එළිය ගොඩක්ම බාධා වෙනවා. ඉතින් දවල්ට වගේ ඔයාලා එනවනම් ගොඩක් අමාරුයි.
ඉතින් නැවතත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් අලුත්ම තැනකින් අපි හම්බ වෙනවා. එතෙක් ඔබට සුබ සතියක්.